වතුකම් කරුවන්ගේ දිනක වැටුප ඉහළ නැන්වීමට රජය පියවර ගත්තද එම වැටුප ගෙවිය නොහැකි බව ඇතැම් වතු සමාගම් පවසනවා. ගැටලුව නිරාකරණය සඳහා පියවර කිහිපයකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව වතුකම් කරුවෙකුට ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කෙන්නු ඇති. එම වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම සතු හැකියාව පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීම තවත් යෝජනාවක්. කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප ගෙවීමට අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් අතර එළඹ ඇති ඉඩම්බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකිවන පරිදි නීති හඳුන්වා දීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කලාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. මේ වසර අවසානයේ වන විට එහි ඇඳන්ධාරිතාව 2858ක් දක්වා ඉහළ නැන්වීම මත එය කොළඹ ජාතික රෝහලට පමණක් දෙවැනි තෘතීක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ බවට පත්වනු ඇති. මේ අතර පොතුවිල් මූලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන වෛද්‍ය සංචාරක ව්‍යාපාර සඳහා විශේෂිත රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමේ කාලසීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. කොවිඩ් වසංගතය සහ ව්‍යාපෘති සමාගම් මූල්‍ය සීමාවන් ආදිය හේතුවෙන් ව්‍යාපෘතිය නියමිත කාලයට අවසන් කළ නොහැකි වීම ඊට හේතුවයි. විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම හා බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. කෘෂිකාර්මික හා කාර්මික නොවන කටයුතු සඳහා ගිනි අවි නිකුත් කිරීම, බලපත්‍ර ගාස්තු ඉහළ නැන්වීමට හැකිවන පරිදි අදාළ පනත සංශෝධනයට තීරණය කර තිබෙනවා.